පහුවදා ඉස්කෝලේදී ජුබෙල්ලා අස්සන්ට ඇඳගෙන එන විදිහ ලීස බලාගෙන ඉන්නවා කියලා දකින සෝජුන් කරන්නේ ජුන් කියෝන් ළඟට ගිහින් එයාගේ බයික් එකේ අතුර ජුන් කියෝන්ට දීලා ආයෙම සෝජුන් ජුන් කියෝන් කියන දේ අහන්න යන්න කියලා කියනවා මේ දේවල් ඇහිලා ඉස්කෝලේ ළමයි නම් අනම්මා නම් කියනවා මේවට මැදිහත් නොවෙන්නද ජුන් කියෝන්ට යන්න එපා කියලා ලීසෝ ජුන් කියෝන්ගේ අතින් අල්ලගන්නේ මේ වෙලාවේදී ජුබල්ගේ හදවතටත් හෙනයක් වැදුනා වගේ වෙනවා හැබැයි ඉතින් ලීසෝ එයාගේ හිතේ තියෙන දේ මෙතනදි කියන්න යන්නේ නැහැ ඔන්න කට්ටියම පන්තියට ආවහම ජුන් කියෝන් සෝජුන්ගේ බයික් එකේ අතුර ආපහු දෙනවා ඒත් ඉතින් සෝජුන් ඒක ගන්නෙ නැහැ මෙයා එද්දි වීමෙක්කුත් ගෙනත් ජුන් කියෝන්ට මේ ප්‍රශ්න නිසා ජුන් කියෝන් ඉන්නේ කලබලෙන් මේ හැමදේම දිහා ලීස බලාගෙන ඉන්නේ ඇත්තටම සෝජුන් කරන්නේ මොකක්ද කියලා තේරුන නිසා දැන් ඉතින් ජුන් කියෝන්ටත් තරහයි මෙයා කරන ඒවට පන්තියෙන් එළියට ආපු සැනින් සෝජුන් පස්සෙන් දුවගෙන ගිහින් යතුරු විසික් කරනවා සෝජුන්ට අල්ලගන්න මේ වෙලාවේ ලීසෝ එන්නේ පන්තියේ එයා ළඟින් කොල්ලෙක් ඉඳ ගන්න හැදුවා ඒත් ඒකට ලීසෝ අකමැතියි හැබැයි ලීසෝ ජුන් කියෝන්ගේ ඇතුමෙන් අල්ලගෙන නවත්තලා එයා ළඟ සීට් එක දෙනවා ඉඳ ගන්න මේක දැකලා කට්ටියටම පුදුමයි හැබැයි ජුන් කියෝන් පුදුම වෙන්නේ සෝජුන් එයාට දුන්න බීම එක ලීසෝ වෙන කෙනෙකුට දුන්න එකට වගේම ලීසෝ බීම එකක් ගෙනත් ජුන් කියෝන්ට දුන්නට මේ බීම එක ගැන කියනවා නම් කලින් දවසක ජුන් කියෝන් ලීසට කියලා තිබ්බා එයා මේ බීම වලට ආසයි කියලා දැන් මේකෙල්ලට සතුටක් දැනිලා ලීසෝ දිහාම බලාගෙන ඉන්නවා හැබැයි ඉතින් සෝජුන් ගෙන්න ජුන් කියෝන්ට පුදුම වදයක් තියෙන්නේ මේ කරදර මොනාද ලීසෝ මොන විදියට හැසිරේද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනකන් දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා